ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ගොරවන කොට. එහෙම නැත්නම් විදුලි කොටන වගේ වෙලාවල් වලදී ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න සුදුසුද නැද්ද කියලා තමයි අද වීඩියෝ එක කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරවන්න තාම GG subscribe කරලා නැත්නම් දැන් පල්ලේ තියෙන රතුපට subscribe button එක click කළා. දැන් අපි subscribe කරන් තියගෙන ඉන්න. ඒ වගේම තමයි වීඩියෝ එකේ තියෙන bell icon එකේ all icon එක click කරන් තියෙන ඉඳියොත් මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලා notification එක ගෙන ගන්න පුළුවන්. එන වැඩි කතා නතර කර දැන් යා වීඩියෝ එකට. ඉතින් මේ විදිහට ගොඩක් කටට තියෙන ගැළලුවක් තමයි මෙන්න මේ විදුලි කොටන අවස්ථාවලදී ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න සුදුසු නැද්ද කියන එක. ඉතින් එහෙම ගැටලුවක් නෑ ඔයාට ෆෝන් එක මේ අකුණු ගන්න අවස්ථාවක දුනොත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එක කාරණාවක් උඩ. ඉතින් ඒක තමයි ඔයා charge එකට ගහලා මේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් අන්න එතෙන්දී ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැතුව ආ නිකන් ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඔයාට කිසිම අනතුරක් මෙතනින් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එක charge කරන්න අවශ්‍යම නම් ඔයාට පුළුවන් ඒ සඳහා power bank එකක් යොදා ගන්න. ඉතින් power bank එකටත් කිසිම අනතුරක් මේ හරහා සිද්ධ වෙන්නේ නෑ. ඉතින් තව කෙනෙකුට තියෙන ගැළලුවක් තමයි ලැප්ටොප් වලටත් අකුණු වදිනවද කියන එක. ඉතින් ලැප්ටොප් වලටත් මේ හරහා කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ලා කිව් විදිහට ඔයා charge එකට ගහලා මේක use කරනවා නම් අන්න එතෙන්දී ඔයාට අකුණක් වැදීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඊළඟ කාරණා තමයි මේ ලෑන්ඩ් ෆෝන් වලට අකුණු වදිනවද කියන එක. ඔව් ලෑන්ඩ් ෆෝන් වලට අනිවාර්යයෙන්ම අකුණක් වැදීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒක වයර් එකකට කනෙක්ට් වෙලා තියෙන හින්දා. ඉතින් මේ විදිහට උඩින් ඉඳලා එන අකුණ පොළවට යන්න පුළුවන් ළඟම පාර තමයි හොයාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු ගොඩනැගිලිවල හයි කරලා තියෙන අකුණු සන්නායක කුළුණ. ඉතින් ඒ එන අකුණ ඒකට වැදිලා තමයි පොළවට ඇත් වෙන්නේ. ඉතින් ඔයා හිතන්න ඔයා පාළු පිට්ටනියක ඉන්න ගස් කොළන් මුකුක්වත් නැති. ඉතින් එතන ඉන්න උසම කෙනා ඔයා නිසා ඔයාට අනිවාර්යයෙන්ම අකුණක් වදිනවා. ඉතින් ඔයා මේ වෙලාවේ ෆෝන් එක පාවිච්චි කර කර හිටියත් නැතත් අනිවාර්යයෙන්ම අකුණක් වදිනවා. මොකද එතන ඉන්න උසම කෙනා ඔයා නිසා. ඉතින් ඔයා ෆෝන් එකෙන් කෝල් එකක් හිටියත් සින්දුවක් අහා හිටියත් ඔයාට කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේකට වයර් එකට කනෙක්ට් කරලා තියෙන හෙඩ්සෙට් එක පාවිච්චි කරනවා නම් ඔයාට අනතුරක් වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ විදිහට අකුණු ගන්න අවස්ථාවලදී ජංගම දුරකථනේ භාවිතා කර කර ඉන්නකොට සිදු වුණු අනතුරු මරණ වගේ දේවල් ඕගලන්ට අහන්න දකින්න වගේ ලැබිලා ඇති. ඉතින් මෙවැනි අනතුරක් සිද්ධ වුණාම ඉස්සෙල්ලාම හිතන්නේ ජංගම දුරකථනේ නිසා සිද්ධ වුණා කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. මොකද ඔහු ඒ වෙලාවේ පැලඳගෙන සිටි දේවල් පවා මෙතනදී බලපානවා. ඉතින් කොහොම වුණත් ජංගම දුරකථනයකට අකුණු ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. ඉතින් මම හිතනවා ගොඩක් කටියට ගැටලුවක් වෙලා තිබිච්ච ප්‍රශ්නය අද විසඳගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් දුර වටින්නේ නැති කියලා. ඉතින් වටිනා වගේ කියලා හිතනවා නෑනෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න නෑනෝ ෂෙයා කරන්න. ඒ වගේම GK කි subscribe කරන්න. ඊට පස්සේ බෙල් icon එක click කරන් තියෙන ඉන්න. එන ඉස්සරහත් මේක තවත් තවත් ගොඩක් එක්ක ඉක්මනටම හම්බෙමු.